හැබැයි ඒගොල්ලෝ අන්තිමට කරලා දෙන්නේ මෙන්න මේ ගිනි හොට පඳුරු වලට ගින්දර අවුලලා තියෙනවා. සතු පාටට හුරු ලක්ෂණ මලක් තියෙනවා. දැන් මේ තා කුංචි වෙලාගේ ඔබ දැකි කර්මල් බෝදිලම එකම වර්ගයේ එකම කුලයට අයත් සත්තු දෙන්නෙක් තමයි ඉන්නේ. මේකේ වස්තුත්වයේ කියලා කවුරුවත් දන්නේ නැහැ. රත්තරන් පුරු පිළියම් මේකේ තියෙන කවුරුවත් දන්නේ නැහැ. මම විතරයි දන්නේ. දැන් යන්න සුදුනම් වෙන්නේ තට්ටු වැල්ල බලන්න. අවදි කළොත් ඔබ හඬ වේවි නිහඬ සෝබා දහම මේ දකින ගහ කැකිරිවරා ශාකයේ තියෙන විශේෂත්වය වෙන්නේ සිංහරාජයේ තියෙන අවුරුද්ද පුරාම දවස් 360ම ඕන දවසක આવොත් මල් බලන්න පුළුවන් මල්. ඒක තමයි මේ කැකිරිවරා වල තියෙන විශේෂත්වය. ඉතින් අපිට වනාන්තරයේ පිවිසීමේදීම මේ ශාකය දක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මල්, ඉත කුංචි මලක්. හැබැයි අවුරුද්දේ 360ම දවස් 360ම මේ මල අපිට බලා ගන්න පුළුවන් පුංචි කහපාට මලක් තියෙනවා අපිට පේන ඇති. මේ වගේ විශේෂතා දැනගෙන මේ වගේ ගමනක් ආපුවම හරි වටිනවා. නැත්තම් ගොඩක් අය කියන්නේ කැලේට ගියා ගස් ටිකක් විතරයි දැක්කේ මුකුත් දැක්කේ නැහැ කියලා තමයි අන්තිමට කියන්නේ. හැබැයි අඩියෙන් අඩිය බලන්න දේවල් තියෙනවා සහ විශේෂතා තියෙනවා. ඒක නිසා අමතක නොකර මේ වගේ ගමනක් යනකොට මේ වගේ තොරතුරුත් එක්ක ඔබ සංචාරය කරනවා නම් ඒක හරි වටිනවා නේද කොමුදු? ඔව් අනිවාර්යයෙන්. කෙයියා මලක් වගේ දුරට පේනවා. හැබැයි අද නම් දුණු කෙයිය ගහේ අපිට මලක් පේන්නේ නැහැ. නමුත් මේ කුමුදුකෝ මලක් තියෙනවා නේද? පර්ණ ඡායාරූපයක් ගත්ත එකක්. අපි ඒක ඔබට බලන්න අවස්ථාවක් ලබා දෙන්න උත්සාහ කරන්න. කොහොම නමුත් මේ දුණු කෙයිය ගැන විශේෂතා ගොඩක් තියෙනවා නේද? ඔව්. මේක ඇවිල්ලා වැලක්. සාමාන්‍ය මේක අර වෙනත් ගහ ආධාරකයක් වුණ උඩට යන්න වෙන ගහක තමයි ගිහින් තියෙන්නේ. සාමාන්‍යයෙන් පෙබරවාරි මාර්තු වගේනකොට මල් හැදෙනවා. සතු පාටට හුරු ලක්ෂණ මලක් තියෙනවා. දුණකෙයිය බලනකොට අපිට පේනවා අපේ ඈතම ඉතිහාසයට යන පොෂිල ගැන කතා කරන පොෂිල ශාකයක් විදිහට හඳුන්වන ඉතාමත් විශේෂ ගහක් ගිනි හොට කියලා කියන්නේ. ගිනි හොට ගැන මොනවද අපිට පොඩ්ඩක් කියන්න තියෙන්නේ? ගිනි හොට කියන්නේ මේක තමයි මීවන කුලේ ලොකුම ශාකය. මේක සජීවී පොෂිල විදිහට හඳුන්වනවා. ඉතර ඩයිනෝසර්ලා කාලා තියෙන මේවා අර කොක්ක වගේ හැදෙන කැරම් කොක්ක වගේ. ඒක තමයි ඩයිනෝසර්ලා කාලා තියෙන්නේ. ඒතර ගින්දර හොයාගත්ත මුල් කාලේ ගල් යුගයටත් එහා කාලෙනේ. ඊට පස්සේ වීලුණු ගහකට අකුණක් වැදිලා ඒ ගහ ඇවිලිලා තමයි ගින්දර ඇති වෙලා තියෙන්නේ. හැබැයි එතකම් මිනිස්සු දැකලා නැහැ ආදිවාසීන් ගින්දර. ඒ නිසා මේගොල්ලෝ ඒක වෙනස්නේ. ඒගොල්ලෝ ඒක අල්ලන්න බලලා ඇල්ලුවම් පිච්චෙනවා. ඒතකොට ඒගොල්ලෝ ඊට කලින් මස් කාලා තියෙන අමු වෙන්නේ. මස් කෑල්ල ගින්දරට දාලා ඒක නැවත කෑවන් පස්සේ රසයි. ඒකෙන් තේරුම් අරගෙන තියෙනවා මේක වටිනවා කොහමද තියාගන්න ඕනේ කියලා. ඊළඟ ප්‍රශ්නේ තියාගන්න ක්‍රමයක් නැහැ ගින්දර. හැබැයි ඒගොල්ලෝ අන්තිමට කරලා තියෙන්නේ මෙන්න මේ ගිනි හොට පඳුරු වලට ගින්දර අවුලලා තියෙනවා. මේ පඳුරකට ඇවුල්නම් පස්සේ සති ගණන් මාස ගණන් පත් වෙවි තියෙනවා. ඒක පිට සාමාන්‍ය ඉස්තර ඒක පැකසීලා තියෙන පතුරු විදියට ඒවට ගින්දර නිවෙන්නේ නැතුව තියෙනවා. හැබැයි ඊට පස්සේ කාලෙක ඒන් ගොවිතැන් කරනකොට වනසත්තුන්ගේ හානි වෙනවනේ. ඊට පස්සේ ගොවියෝ මේවා ගිනි හොට දඬු කපලා ඉනි වැටක් විදියට හේන වටේම හිටවලා අවසට එවට ගින්දර තියෙනවා. උදේ වෙනකම් පන්දම් වගේ පත් වෙනවා. ඒ නිසා වෙන්න ඕන බොහෝ විට ගිනි හොට කියන්නේ. ඒ නිසා වෙන්න ඕන බොහෝ විට ගිනි හොට කියලා කියන්නේ. ඒ වචනේ හරි වටනවා. මොකද මේවා පිළිබඳව අපිට ලීකර් සාක්ෂි ගුණවත් නැහැනේ. අපිටත් ඇහෙන දේවල් අතින් ඉඳලා එන දේවල් ඒක නිසා එහෙම කතාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවත් දැනුවත්ලා යන්නේ හොඳයි. අවදි කළොත් ඔබ හඬ වේවි නිහඬ
සෝබා දහම. ඒක නිසා පුළුවන් තරම් නිහඬ තව සුරකිමින් මේ සෝබා දහමේ අපි ඇවිදිමු. ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහරාජයට අපි ආවේ ඉතාමත් විශේෂ කාරණා බොහොමයක් ඔබත් එක්ක බෙදා හදාගන්න බලාගෙන. සිංහරාජයට මේ ප්‍රවිෂ්ඨ වීමත් එක්කම මුලින්ම තියෙන දිය ඇල්ල බ්‍රාහ්මණ ඇල්ල කියලා අපි ඔබට කලින් කිව්වා. දැන් මේ දිය ඇල්ල ළඟටම අපි වෙලා ඉන්නේ. මෙතන පෝරුවක් සඳහන් වෙනවා. උස මීටර් 31ක් කියලා තමයි එහි සඳහන් වෙන්නේ. හැරියාව දොළෙන් තමයි මේ දිය ඇල්ල නිර්මාණය වෙන්නේ. ඉතින් සිංහරාජය ප්‍රධාන පාරිඳුනක් බලා ගන්න පුළුවන් දිය ඇල්ල. දැන් අපි ළඟටම ගිහිල්ලා බලන්නයි සූදානම් වෙන්නේ ඔබත් එක්ක අපි යමු. කතාවක් තියෙනවා මේ ප්‍රදේශයේ අය. ඒ කතාව හරි අපූර්වට කියනවා. තව ටිකකින් මේ සුන්දරත්වයේ විඳින ගමන් අපි ඒ කතාවත් අසා දැනගමු. ඔබත් කැමති නේද? දවසර රැස්ස ටිකක් තිබුණා. අද කඩින් කඩ රැස්ස. මේ පැත්තේ යනවා නම් හැම දෙයක්ම සූදානම් වෙලා තමයි එන්නත් ඕන. ඒකට අපි මතක් කරනවා. කොමන මොකද මේ බ්‍රාහ්මණ ඇල්ලට බොහොම ඉතිහාසයත් එක්ක බැඳිලා කතාවක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. හැබැයි මේ කතාව හරියටම වැරද්දක් නැතුව අහගන්න කුමුදු අපිත් එක්ක ඉන්නවා. බ්‍රාහ්මණ ඇල්ල කියන්නේ නමත් අමුතුම නමන්නේ ලංකාවේ දියාලින් ගත්තන් පස්සේ. ඒ බ්‍රාහ්මණය කියන්නේ අපි කවුරුත් දන්නවා ඉන්දියාවෙන් ආපු ජනකොට්ටාසය. හැබැයි ඒගොල්ලෝ ඇවිල්ලා ලංකාවට නිකන් හිටියේ නෑ. ඒගොල්ලෝ අපේ සංස්කෘතිය පොඩ්ඩක් ෆලෝ කරා. ඒගොල්ලෝ අපේ වටිනා දේවල් හොයන්න ගත්තා. නිදාන වගේ දේවල්. දැන් අපි අර කලින් පහලින් තියෙන ගින්ගඟ මෙලුව මෙලුව කිට්ටුවෙන් ගින්ගඟේ තියෙන ලොකු වළ. අඩි 100කට වඩා ගැඹුරු වළ. හැබැයි ඒකේ නිදානයක් තියෙන මිනිස්සු විශ්වාස කරා. හැබැයි කාටවත් ගන්න බෑ. මොකද වතුර යට තියෙන නිසා ඒක. ගැඹුරේ ඔක්සිජන් තියුන්නේ නෑ නේ කාට. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා ඔතනට ඇවිල්ලා බැලුවා ගන්න බෑ. හැබැයි එයා වැඩේ අතෑරියේ නෑ. ඉඩමක් ගත්ත ගඟා අයින. ඉඩමක් අරගෙන ගියක් හැදුවා. අදලා පදිංචි වුණා. එයා සිටියේ අවුරුදු එකහමාරක් වයස තියෙන එයාගේ පිරිමි ළමයෙක්. එයාගේම ළමයා අවුරුදු එකහමාරයි වයස. ඉතින් ඔහොම ඉන්නකොට හැමදාම ළමයා නාවන්න ගඟට එකයි. එකන් ගිහිල්ලා වතුර යට තියන් ඉන්න ළමයා. පොඩි ට්‍රේනින් එකක් මේ දෙන්නේ. අද තප්පර 5ක් තියන් ඉන්නවනම් එක තප්පර 6ක් තියන් ඉන්නවා. ඊළඟ තප්පර 7ක් තියන් ඉන්නවා. කොහොම අවුරුදු 8ම ආරම ට්‍රේනින් කරනවා. එතකොට ළමයාගේ වයස අවුරුදු 10යි. ග්‍රාහකණේ කල්පනා කරන දැන් කාලේ හරි දැන් වැඩේට කොල්ල ලේසි. ඒ නිසා සුබ දවසක් බලලා වෙලාවක් බලලා ළමයා යවන නිදානේ ගන්නවා. ළමයා ඉතින් වතුර යට ගිහිල්ලා
ලොකු වෙලාවක් අරගෙන දැන් මෙයාට පුළුවන් සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි වෙලාවකට යට ඉන්න නිදානේ අරන් එනවා. නිදානේ තියෙන රත්තරන් පුහුල් ගෙඩියක්. ආ. සාමාන්‍ය මේ වගේ දිග රත්තරන් පුහුල් ගෙඩියක්. ඒක උගදනවල් බාස්මනයට දෙනවා. හැබැයි පුහුල් ගෙඩිය දැක්කම පස්සේ රත්තරන් පුහුල් ගෙඩිය බාස්මනයගේ දරුතනියට ඒවා අමතක වුණා. යාර වස්තු කන්නාව ඇදුනා. එයා පුහුල් ගෙඩිය අරගෙන ළමයා කපලා කපලා වතුරට දානවා. දැන් එතන ඉන්න බෑ බ්‍රාහ්මණයට එයා මල්ලක දාගෙන පුහුල් ගෙඩිය පැනලා යනවා දෙනියායට යනවා. ඔව්. ඉස්සර අඩිපාරවලන තියෙන්නේ. ඔව්. මේ ඇල්ල මුදුනේ තමයි අඩිපාර වැඩලා තියෙන්නේ. තිබිලා තියෙන්නේ. ඔව්. මේ කිට්ටුවට එනකොට රෑ වුණා. ඔව්. දැන් බ්‍රාහ්මණයට යන්න තැනක් නෑ. ඔව්. කරන්න දෙයක් නෑ. පාර පේන්නේ නෑ. බ්‍රාහ්මණය පාරේ ඉන්නවා. ගමේ අංකල් කෙනෙක් කුතුහ මල්ල කපාගෙන ගෙදර යනවා පන්දමක් පත්තු කරගෙන. දැක්ක අඳුන්නට මිනිස්සේ ඉන්නවා. දැනගත්ත අතරමං වෙලයි කියලා ඊට පස්සේ එක්කන් ගියා ගෙදර නූනන්ටත් ඉස්තරේ කියලා කෑම බීම දීලා නවාතන් දුන්නේ බ්‍රාහ්මණය කාලා බීර නීති හැබැයි ගෙදර මනුස්සයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නේ තමයි මොකක්දර මල්ලේ තියෙන්නේ අච්චර බරට ගිනිච්ච ඇයි මෙයා නිදාගන්නකොට එක තුරුළු කරන් නිදාගන්නේ ඒ කුතුහලය ඊට පස්සේ බ්‍රාහ්මණය හොඳට නිදි අතරේ මේ ගෙදර මනුස්සයා බලනවා මල්ල ඇරලා දෙලොම්බක රත්තරම් පුහුල් ගෙඩියක් මෙයාරල් ලොකු ආසාවක් ඇති වුණා. දැන් මෙයා ප්ලෑන් කරන කොහොමද මගේ දන්නේ කියලා. දැන් මේ ගෙදර අංකල්ල නිින්ද යන්නේ. ඔව්. ඊට පස්සේ එළි වෙනකොට කොහොම හරි ප්ලෑන් එකක් මෙයා හදා ගන්නවා. ගාස්මුනේ නැගිට්ටන් පස්සේ කෑම බීම දීලා සංග්‍රහ කරලා යන්න ලේසි වුණාන් පස්සේ අකුරු පැණි ඒවත් දීලා ඔයා තනියෙන් යවන්න බෑ. ඔයා පාර දන්නේ නෑනේ. ඒ නිසා මම ඔයාගේ උදව්වට එන්නම් ඔයත් එක්ක පාර දෙන්නම්. ඔව්. ගාස්මුනේ කහා ගිව්වා. දැන් දෙන්නත් එක්ක එනවා. ඔව්. ඇල්ල මුදුනට එනකොට මොන වෙන්නේ අල්ලු කරා තල්ලු කරා හරියට හරි තල්ලු කරා හැබැයි අමතක වුණා මල්ල අරගෙන තල්ලු කරන්න මල්ලත් එක්ක මොනවද මල්ලත් එක්ක බ්‍රාහ්මණය වලට වැටෙනවා මෙයා වටින් ඇවිල්ලා බලනවා බලනකොට බ්‍රාහ්මණය මැරිලා මල්ල පාවෙනවා පුහුල් ගෙඩිය බර නිසා වතුර යට ගියා මෙයා කිමිදලා බලන පුහුල් ගෙඩිය ගන්න හැබැයි කිමිදින අතර මෙයාට කල්පනා වෙනවා මේ සිද්ධිය කවුරු හරි දැක්කනම් මිනිමරුන්කට අහුවෙන්න පුළුවන්. හැබැයි මේකේ වස්තුවක් තියෙන කෙනෙක් කවුරුවත් දන්නේ නැහැ. රත්තරන් පුහුල් ගෙඩියක් මේකේ තියෙන කවුරුවත් දන්නේ නැහැ. මම විතරයි දන්නේ. ඒ නිසා මේක මම දැන් ගන්න හොඳ නැහැ. මම පස්සේ වෙලා ගවිල්ල ගන්නවා කියලා යනවා. දැන් එතකොට ওই කතාව දන්නේ ඒ ගෙදර මිනිස්සයයි ගිල නෝනාත් ඉස්සරේ කියන නෝනා විතරයි දන්නේ. අපි දන්නේ නැහැ. හැබැයි ටික දවසකට පස්සේ ඒ ගෙදර ගමේ තව කෙනෙක් ඉන්න වෙලාවක නෝනා දොරකොටට වෙලා ඉන්නකොට ඉවත්ෙන් ඇවිල්ලා උරේට අද්දගෙන දින පොඩ්ඩක් හොලවනවා. අපිත් අර කරනවානේ යාළුවන්ට. හැබැයි නෝනට එකපාරට ලොකු බයක් ආවා. නෝනට දරුණු එකපාරට මතක් වෙන බ්‍රාහ්මණය ඇල්ලෙන් වැටෙන සීන් එක. ඊට පස්සේ නෝනගේ කටින් සිය වුණා එකපාරටම. තමුසේ බ්‍රාහ්මණය ඇල්ලෙන් දාලා මරුවා මේ මාවම් මරන්න දෙ හදන්නේ කියලා. ඒක ඇහුණ අර ගමේ තව අනිත් කෙනා. එදා ඉඳලා අභිරහස් එළියට ආවා. එදා ඉඳලා තමයි මේක බ්‍රාහ්මණය ඇල්ල කියලා නම කියන්නේ. අපේ පැරණිය අය මෙහි ලංකගමය විශ්වාස කරනවා තාමත් රත්තරන් පුහුල් ගෙඩිය මේ වලේ තියෙනවා. ඉස්සරෝ සිහියලක් කියලා තියෙනවා සමහර කාලයකට ඒක උඩට ඇවිල්ලා වැඩනවා කියලා. සමහර හොඳටම පායන කාලෙට යටින් එළියක් වගේ මොනවා පේනවායි කියලා. හැබැයි ගොඩක් අය මේක කිමිදලා බලනවා. දැන් මටත් පුළුවන් තත්පර 6ක් 7ක් යනකොට මේ අඩි 25ක් ගැඹුරයි. ඒක යට ගිල්ල උඩ එන්න පුළුවන්. අපිට අහුවෙලත් නැහැ. මෙන්න මෙහෙම එකක් තියෙනවා වටින එහෙම ලොකු සම්පත් එහෙම පේන්න තියෙන්නේ නැහැ. ඇගවිලානේ තියෙන්නේ. ඕක තමයි ඉතින් DL සම්බන්ධ හැබැයි ඉතින් ඒ දේවල් වලට ලෝභ කරන්න යන්න හොඳ නෑ. ඒක නිසා උන්චි දරුවෙක්ගේ ඉඳලා බ්‍රාහ්මණයද තව කී දෙනෙක් ඒ නිසා විනාශ වුණාද නේද? ඒක නිසා ඔව ඉතින් කතන්දර ඒ දේවල් උත් අපි අහගෙන ඒවත් දැනගෙන මේ දේවල් බලාගෙන යමු සබාව දහම මේ දිනේ ගමන. නොදන්න වස්තුවකට ආශා නොකර මේ දැස් පනා පිට ජීවමානව දිස් වෙන සිතට ගතට දැනෙන සෝබාදාමේ දායාදය අපි විඳිමු සිතේ සතුටේ. Thank you.
සෝබා දහම සහ පරිසරයේ සුරකීම තේමා කරගනිමින් අර්ථවත් සංචාරක වැඩසටහන් මාලාවක් ගෙන එමින් කරන ලද විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී සියත ටීවී සෝබා වැඩසටහන සම්මානයට පාත්‍ර වූ වගයි. Media sector, individual category, television, singer, medium, Tharanga Prasad Hera, Theatre, TV. ජීවිතයේ ජීවත් කරවන ජීවය සොයා යන සෝබා සමග හිතවත් ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය. සෝබා බ්‍රාහ්මණල්ල අපි බලාගෙන දැන් යන්න සුදුනම් වෙන්නේ තට්ටු වැල්ල බලන්න යන්න. සත්තු අපිට මේ ගමනේ දකින්න පුළුවන්. දැන් මේ තා කුංචි වෙලාවකින් ඔබ දැකි කර්මල් බෝධිලම. වෙලාවකට තමන්ට අවශ්‍ය විදිහට තමන් ඉන්න පසුබිමනුව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ පාට වෙනස් කරගන්න මේගොල්ලන්ට හොඳට පුළුවන්. බලන්න මේ ගස් දෙකේ එකම ළඟ තියෙන ගස් දෙක එකම වර්ගයේ එකම කුලයට අයත් සත්තු දෙන්නෙක් තමයි ඉන්නේ. හැබැයි දෙන්නගේ පාට වෙනස්. මොකද තමන් ඉන්න පසුබිමනුව එක්කෙනෙක් කොළ පාට අනිත් එක්කෙනා ගහේ දුඹුරු පාටට තමන්ගේ ශරීරයේ වර්ණ වෙනස් කරගෙන මේක සෝබා දහමේ අපූර්වත්වය. ශාක විවිධ සතුන් මේ සියල්ල බලාගෙන අපි සිංහ රාජ්‍ය ඇවිදින වෙලාව. සෝබා දහමේ අසිරිය සොයා මෙරට පිටරට අප සංචාරය කරනවා. ඔබට වටිනාම දෙයක් ජීවිතයට ලං කරන්නට අපි ඒ තුල උත්සාහ ගන්නවා. සමහර විට ඔබ මෙතෙක් නොදුටු බොහෝ දේ ඔබට ඕනෑම වෙලාවක බලන්න පුළුවන් ආවොත් අපේ YouTube නාලිකාවට Travel map with Tharanga in Narabanna.
සොබා අපිත් එක්ක ට්‍රැවල් කරන්න කැමති ඔබට සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම් සුඛෝපභෝගී සංචාරක අත්දැකීමක් මිදින්න ප්‍රණීත ආහාර පාන සුඛෝපභෝගී හෝටල් පහසුකම් මෙවර සංචාරය සොබා දහමේ අසිරිය සබිරේ ඉවස්ටන් වලට පළපුරුදු මඟ පෙන්වන්නන් සහ පරිසර වේදීන්ගේ සහභාගිත්වය සොබා ට්‍රැවල් 0771-88-514 ආසන සීමිතයි දැන්ම කතා කරන්න සොබා ට්‍රැවල් වැඩි විස්තර ට්‍රැවල් මැප් වී තරංග YouTube නායකාව ලෝකුරුම සිංහ රාජමායිමේ පරිසර සංවේදී නවාතැන වස විසින් තොර රසවත් ආහාර පාන ජල ක්‍රීඩා සහ බැහැරගත ක්‍රියා සහිතව බෝට්ටු සවාරි සයිකල් සවාරි යෝග සහ සම්බාහන පහසුකම් සමගින් පරිසර හිතකාමී නිවාඩුවක් විඳින්න නෙළුව ලංකාගම සිංහරාජ එකොලොජ් කතා කරන්න 0715 711 702